හරි. එහෙනම් අපි තුන්වෙනි ලින්ක් එක අපේ වෙබ් පිටුවට ඇතුළත් කරමු. මම 18 වන පේළියේ තියෙන DIV close tag එක ළඟින් මේ විදිහට enter එකක් දෙනවා. දැන් 19 වෙනි පේළියෙන් මම අලුත් DIV tag එකක් open කරනවා. දැන් DIV කියන වචනය ළඟ style equals height colon 5px semicolon width colon 27% semicolon text align colon right කියලා දෙනවා. මේ DIV tags දෙක ඇතුලේ 20 වෙනි පේළියේ මම A tag එකක් open කරගන්න. දැන් මේ A tag එක ළඟ style equals color colon black semicolon font size colon 20px කියලා type කරලා enter කරනවා. දැන් අපි 21 වෙනි පේළියට ආවා. මෙතනින් href equals කියලා type කරන්න. දැන් hyperlink එක ගන්න උඩ තියෙන මේ plus mark එක click කරලා අලුත් tab එකක් open කරගන්න. ඊළඟට මෙතන address bar එකේ loafer disambiguation wikipedia කියලා type කරලා enter button එක click කරන්න. දැන් මේ තියෙන පළවෙනි link එකෙන් web පිටුවට ඇතුල් වෙලා මේ address bar එකේ තියෙන link එක මේ විදිහට select කරගෙන control එකක් එක C දීලා copy කරන්න. දැන් අපි code කරන පිටුවට ඇවිත් href equals කියන තැන double quotation open කරලා quotations මැද අපි copy කරපු link එක control එකක් එක V දීලා paste කරන්න. දැන් පොඩි space එකක් තියලා target equals underscore blank කියලා enter කරන්න. දැන් අපි ඉන්නේ 22 වෙනි පේළියේ. දැන් angle bracket එකයි close tag එකයි අතරේ loafers කියලා type කරන්න. අපි මේ හදපු කෝඩ් එක හරිද කියලා චෙක් කරමු. අපි දැන් output එක බලමු. මම කලින් open කරපු preview tab එකට ගිහින් refresh icon එක click කරන්න. දැන් බලන්න loafers කියන වචනය underline වෙලා තියෙනවා. දැන් මේ වචනය click කරාම අලුත් window එකක wikipedia එකේ link එක open වෙනවා. හරි.